සිනමාකෘතිය සම්බන්ධව යල්පැනගිය සංවාදයක්. මම යල්පැනගිය කියලා කියන්නේ ඇත්තටම මේ සංවාදය අපිට කරන්න තිබුණේ සිනමාකෘතිය ප්‍රදර්ශනය වන ආරම්භක මොහොතේ කියලා. ඒතර කවුරු හරි කියයි එහෙම කරාම අපි ෆිල්ම් එකේ ප්‍රොපගන්ඩා එකට සම්බන්ධ වෙනවා, ඒකේ ප්‍රචාරණ කටයුතු සම්බන්ධ වෙනවා කියලා. හැබැයි මම විශ්වාස කරන විදිහේ යහපත් කලාකෘතිවල ප්‍රචාරකයෙක් වෙන්නට, ප්‍රොපගන්ඩා කෙනෙක් වෙන්නට කැමතියි. ඒක මගේ අයිතිය නිසා තමයි මම කිව්වේ මේක යල්පැන ගිය පහු වුණාද කියලා. මට හිතෙනවා මොකද මේ තරම් පිරිසක් චිත්‍රපටේ නරඹන ප්‍රේක්ෂක ආධාරයෙන් හිටපු නැති නිසා. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් මට මුලින්ම කියන්න වෙන්නේ මම චිත්‍රපට විචාරකයෙක් නෙවෙයි, නිලලත් විශ්වවිද්‍යාලයක එම විෂය උගන්වන කෙනෙක් නෙවෙයි, සහ මේ චිත්‍රපටයක තියෙන රූප රාමුව, කැමරාවද කොතනද තිබ්බේ, ඒ තිර නාටකයේ කොහොමද හැදුවේ ආදී සම්බන්ධව දැනුවත් කෙනෙක් නෙවෙයි. එහෙම දැනුමක් තිබුණා නම් එහෙම මීට කලින් හඳගම කරපු මම නිෂ්පාදනය කරපු චිත්‍රපට දෙකේම අධ්‍යක්ෂවරයා මම වෙනුවෙන් තිබුණා. මට එහෙම නැහැ, මම මේ විදිහට කතා කරන්නේ ප්‍රේක්ෂකයෙක් විදිහට, පුරවැසියෙක් විදිහට. මේ චිත්‍රපටයේ මට දැනෙන්නේ කොහොමද, මේක ගුණසිරිසිල්ලට දයන විදිහවත්, නිහාල් පීරිස්ට දයන විදිහවත්, සමන් වික්‍රමාරච්චර දයන විදිහවත්, ගාමිණී වියන්කුර සහෝදරට දයන විදිහවත්, මට මේක දයන මොකද පුරවැසියෙක් විදිහට. එතෙන්දි මට මුලින්ම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න සම්බන්ධ වෙච්ච ජගත් වැල්ලවත්ත, අනුරමණ ආනන්ද සහ නිර්මාණික තවත් අය ඉන්නවා නම් ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා. සහ මම කනගාටු වෙනවා අනිත් පැත්තට ගත්තාම මේ චිත්‍රපටය ඇදගෙන යන්නට ඔවුන්ට බැරි වෙච්ච එක. එක පැත්තකින් සතුට වෙනවා, එක පැත්තකින් කනගාටු වෙනවා. මොකද මෙහෙම කලාකෘතියක් මිනිස්සු ගාවට ගියේ නැතිවීම සම්බන්ධව කම්පාවක් තියෙනවා. මොකද මේක යල්පැන ගිය පසු සංවාදයක් බව දැයි. ඊළඟට මම මේ චිත්‍රපටයේ සම්බන්ධව ලියවුණු මම හිතන්නේ සියලුම વિચાર වෙන්න ඕන මම ඊට කියමු. ඒ නිසා මම හිතනවා අර ඒ વિચારවල තිබුණු දේවල්ම නැවත මම පුනරුච්චාපනය කරොත් එහෙම ඒ පුනරුච්චාරණය ඇතුලේ අලුත් අදහසක් දැනෙන්නේ නැති වෙයි කියලා. මම හිතුවා මේ ගැන මට දැනෙන වෙනත් අදහසක් තියෙනවද කියලා හිතන්නට මම උත්සාහ කරන්නේ ඒක ගැන පොඩි අදහසක් කියන්න. පශ්චාත් යුද සමය ගැන කතා කරද්දී මට හිතෙනවා පහුගිය කාලේ කරපු යුද වින්දන සිනමා පිළිබඳව ඒව චිත්‍රපට 12ක් විතර තිබුණා. ඒ චිත්‍රපටි බලනකොට මිනිස්සු සමහර අය ඒ චිත්‍රපටි බැලුවේ පින් සිද්ධ වෙයි කියලා හිතාගෙන. මොකද චිත්‍රපට ශාලාවලදී සාදුකාර දීලා තිබුණ මහින්දාගමනේ බලද්දී එම ප්‍රේක්ෂකයෝ ඉනියවන් බලන්න ආවේ නැහැ. දැන් මේ පශ්චාත් යුද සමය ගැන හිතද්දී මේ විදිහම යුද සමයක් සහ මේ පශ්චාත් යුද සමයක් යුද වින්දන කලාවක් තිබුණු කාලයක් මට මතක් වෙනවා. ඒකෙම වෘතයක ගමන් කරනවා වගේ ප්‍රතිනිර්මාණයක් මේ මොහොතේ දැනෙමින් තියෙනවා. මට මේ අදහස ක්ෂණිකව ඊයේ රාත්‍රිය ආවේ මේ වික්‍රමභව කරුණාත් සහෝදරයා ඊයේ රාත්‍රී ප්‍රකාශයක් කරන මොකක් හරි රූපහානි සේවාවක අපි තව අවුරුදු කීපයකින් විදේශීය අතපෙවීමකට මේ රට මඟ පෙන්වමින් ඉන්නවා කියලා අදහසක් ප්‍රකාශ කරනවා. දැන් මේක විහිළුසහගත අදහසක් විදිහට ඔබට පේනවා නම් එහෙම දැන් මම මට ඉනියමන චිත්‍රපටියත් එක්ක ගත්තාම සහ ඒ සංවාදය ඇතුළට එද්දී මට හිතෙනවා මේක ඇතුලේ මොකක් හරි ඇත්තක් තියෙනවා කියලා. අපි දන්නවා උතුර එක්ක තිබ්බ යුද්ධයක් සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ඒකේ යුද ජයග්‍රහණයක් සම්බන්ධ ඉතිහාසය කියවෙන්නේ 1415. ඒ තමයි 6 වෙනි පරාක්‍රමහො රජුරෝ සප්මන් කුමාරයවලා උතුරේ යුද ජයග්‍රහණයක් කරා කියලා ඉතිහාසය තියෙනවා. දැන් මම ඊගෙන කෙටියෙන් විතරක් කියන්නම්. මොකද මම කැමතියි ඊගෙන අනාගතයේදී ලියන්නට සහ ඊගෙන සංවාද කරන්නට. ඒ ක්‍රියාවලිය ඇතුලේ හිටපු සියලු චරිත, සියලු ගෑනු, සියලු මිනිස්සු, සියලු අධිකරණ කටයුතු, සියලු ද්‍රවිඩ නායකයෝ සහ ඊට පස්සේ දොන්ජුවන් ධර්මපාලගෙන් ඉවර කරලා 1505 විදේශීය අතපෙවීමකට එනකන් සිද්ධ වෙච්ච සියලු දේවල් මේ මොහොතේ සිදුවෙමින් තියෙනවා. හරියට 1415 ඉඳන් සිද්ධ වෙච්ච දේ අවුරුදු 50කට විතර ඒකේ ෆොටෝ කොපියක් මේ මොහොතේ තියෙනවා. මම නිකන් ඔබට මේ දැනුවත් වීම සඳහා ඒක නිකන් සංකේත කීපයක් කියනවා. කවිලි පරාක්‍රමබාහු ඉන්නවා. හැබැයි එදත් පරාක්‍රමබාහු හිතන් හිටියේ නැහැ
1415 යුද ජයග්‍රහණය කරාම 1467 දී මැරෙයි කියලා. ඒතර පරාක්‍රමව දැනන් ඉන්නොත් පරාක්‍රමව මැරෙනවා කියලා. ඊට පස්සේ සත්මල් කුමාරයාට යුද්ධෙන් පස්සේ මොකද්ද වුනේ? යුද්ධයේ උතුර යුද වීරයා වශයෙන් සලකපු සත්මල් කුමාරයාට මොකද්ද වුනේ? සත්මල් කුමාරයා රාජ්‍ය බලය ලන්නේ කියලා හිතාගෙන සත්මල් කුමාරයා ප්‍රතික්ෂේප කරලා සත්මල් කුමාරයා හිරගත වෙනවා. මට සරත් පොන්සේකායි ෆොටෝකෝපි එකක් තියෙනවා. ඊට පස්සේ 6 වෙනි පරාක්‍රම බාහු ගාව හිටපු නන්නුරු තුනයාගේ පරාක්‍රම බාහුගේ දුවෙක්ව විවාහ කරගන්නවා. මට කරුණාමාන පේනවා. එතකොට පරාක්‍රම බාහුගේ රජබාලිගේ හිටපු විකටයුතික වාචාලයුතික නාමික වශයෙන් ගත්තම ඒ විදිහටම ඉන්නවා 6 වෙනි පරාක්‍රම බාහු කට්ටිය. ඊට පස්සේ 6 වෙනි පරාක්‍රම යුද සමයෙන් පස්සේ කෝට්ටේ ප්‍රතිනිර්මාණය කර මාර්ග හැදුවා, ගොඩනැගිලි හැදුවා, පාරවල් හැදුවා. ඒ ටික සියල්ල තියෙන්නේ සැල්ලිහිණි සංදේශයේ කියවන්න, ගිරා සංදේශයේ කියවන්න, හම් සංදේශයේ කියවන්න, සැල්ලිහිණි සංදේශයේ කියවන්න යුද වින්දන සංදේශ ටිකේ ටික. යුද වින්දන සිනමාව තිබුණ නැති නිසා ඒ ටික ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ යුද්ධයට සම්බන්ධ වෙච්ච වෙනකොට මෙහි ජාතිකවාදී බලවේග හැදුණු කොහොමද? කෝට්ටේ කාලේ එක පැත්තකින් හැදිච්ච ග්‍රාමවාසී භික්ෂු ගුරුකුලය, වනවාසී භික්ෂු ගුරුකුලය මේ දෙකම එකතු වෙච්ච හැටි, ඊට පස්සේ 6 වෙනි පරාක්‍රම බාහුවට තොටගම රාහුල් හාමුදුරුවෝ ප්‍රශස්ති කියපු හැටි, ඊට පස්සේ එයත් එක්ක පස්සේ බිඳ වැටෙන හැටි, ඊළඟට මේ ටික ඔක්කොම තොටගම රාහුල, වනරත්න හාමුදුරුවෝ, කෑරගල හාමුදුරුවෝ, මංගල හාමුදුරුවෝ, පැපිලන සුරේත්‍රා දේවී හාමුදුරුවෝ, දැම්මත් තින්න සුරේත්‍රා දේවී හාමුදුරුවෝ කියන මේක ඔක්කොම කෝට්ටේ කාලේ ඉන්නවා. ඊට පස්සේ මේකේ කාලයක් ගියාගෙන පස්සේ මොකද්ද වෙන්නේ? 6 වෙනි පරාක්‍රම බාහුව වයසට යද්දී ප්‍රශ්නයක් මතුවෙනවා, ඊළඟට කවුද පාලන බලයට ගේන්නේ? දැන් හදාගත්ත සහෝදරයෝ සහ දරුවෝ හිටියා. පරාක්‍රම බාහුව මැරෙන්න කිට්ටු වුණාම තමයි ප්‍රශ්නය කවුද පහල කියවෙන්නේ. අන්න ගැටම පටන් ගන්න පටන් ගන්නවා. එතෙන්දී බූදලේ ලියන්නේ, රට ලියන්නේ ජයබහු කුමාරයාට. 1467 දී ජයබහු රජ වෙනවා. ලෝකනාථගේ පුතා. මතක තියාගන්න, ලෝකනාථගේ පුතා කියන්නේ නන්නුරු තුනයාගේ පුතා. එතකොට ඒ දරුවා හදන එකට මිත්‍යා මතයක් හදන එයාගේ තාත්තා විභීෂණ කියලා කෝට්ටි රාවණාගේ මල්ලි. දැන් මේ මොහොත රාවණා හැම කැඳවමින් ඉන්නවා ආපහු. විභීෂණ හැම පත්‍රවල බෙදනවා කැඳවමින් ඉන්නවා. ඒ ෆොටෝකෝපිය එහෙමම තියෙනවා. දැන් අපි දන්නා තරමට මේ විභීෂණ කියන මැටි පිළිම වලට ළමයි හදන්න බෑ. හැබැයි කෝට්ටේ කාලේ හැදුවා වගේ මැටි පිළිම ආපහු ගෙන්නමින් ඉන්නවා. රාවණා එනවා, විභීෂණ එනවා, දැන් ආපහු එනවා. සීළු පුවත්පත් ටික ගත්තොත් පිටු ගණන් වල මේගොල්ලෝ ඉන්නවා. ඊට පස්සේ මේ ජයබාහුව මරණවා අවුරුදු දෙකකින්. මරන්නේ ඊළඟට බලය ගන්න හිටපු ඊළඟ සහෝදරයා. ඒ තමයි සත්මල් කුමාරයා. සත්මල් කුමාරයා පාලන බලය ගත්තම ඊළංකාවේදී අඹුලුගල ඇවිල්ලා නුවරින් ආපහු සත්මල් කුමාරයා මරනවා. මරාගෙනම ආයෙනවා. එතකොට මට ඉනියමන් බලලා මේ කාරණාවෙද්දී ඊට පස්සේ වුණා. දැන් අද ගත්තොත් එමෙ දැන් දොන්දු අන්තරම් පාලින්නේ කොතනද කියලා ඔබ දන්නවා. අර කෝට්ටේ කඩේ සියලු චරිත ඉන්නවා. තොටගම රාහුලත් ඉන්නවා. අන්තිමට තොටගම රාහුලට සිද්ධ වුණා බුදු බල සේනා හදාගෙන මේ අරගලට එරෙහි වෙලා ඇවිල්ලි වරලා හිංගල සංගීතවල කළුතර හැංගිලා ගල ගුහාවක මැරෙන්න. දැන් මෙහෙම මේ ෆොටෝකෝපිය මෙහෙම తీරකොට වුණ එක පැත්තකින් මට ඉනියමන් එකේ පශ්චාත් සමයත් එක්ක අර ෆොටෝකෝපිය පේන්න පටන් ගන්නවා. එකක්. දෙක. උසස් පෙළ පන්තියේ ඉගෙන ගත්ත හුණු අටේ පේන්න පටන් ගන්නවා. ජර්මනි යුද සමයත් එක්ක කොහොමද බ්‍රෙස්ට් යුජින් ෆ්‍රෙඩ්‍රික් බර්ටෝල් බ්‍රෙස්ට් කොහොමද පශ්චාත් යුද සමයේදී කලා නිර්මාණ කරලා අපි දැක්ක හුණු අටය මේකත් එක්ක සම්බන්ධුනේ කොහොමද කියන එක මට පේන්න පටන් ගන්නවා. මම කිව්ව උදාහරණ කීපයකුත් කියන්න. එතකොට දැන් අර යුද වින්දන සිනමාව හා සමාන කාරණා ටිකක් තමයි කෝට්ටේ කාලේ තිබුණු මේ සංදේශ ටික. දැන් මම නිකන් මට මතකයට අප එකක් මම කියන්නම්. දැන් බ්‍රෙස්ට් හුණු අටේ පටන් ගන්නේ හරියටම මේ පශ්චාත් යුද සමයේ තිබිච්ච කාරණාවකින්. එතනදී දැන් බ්‍රෙස්ට් පස්සේ කාලේ ගත්තොත් එහෙම අපිට මේ ජාතිකවාදී ආණ්ඩුව හදපු මාක්ස්වාදී පැත්තෙන් ඇවිල්ලා ඒ මාක්ස්වාදී ජාතිකවාදීට හරවල ඉවරලා දුෂ්ටය වෙච්ච කාම්බෝජයේ පොල් පොට්ට වෙනම පේනවා. පොල් පොට්ගේ සමකාලීනෙක් වෙච්ච වියට්නාම් හිටපු හෝචිමින් වෙනම පේනවා. දැන් මං කියන්නේ මේ මොසේ දේශපාලන තර්කයක් මට ආපහු වෙනවා. කොහොමද පොල් පොට් දුෂ්ටය වෙලා කාම්බෝජයේදී ඒ සමකාලීනව හිටපු වියට්නාමේ හෝචිමින් වීරයෙක් වෙන්නේ කොහොමද? මම හිතනවා හෝචිමින් ජාතිකවාදී තැන ඉන්නේ නැතුව අර ප්‍රංශෙන් ආපු දේශපාලන මාක්ස්වාදී දැනුම හෝචිමින් ගාව තිබුණා කියලා.
දැන් බ්‍රෙස්ට් කොහොමද මේක යුද යුද්ධයේ පැත්තෙන් ගත්තාම බ්‍රෙස්ට් කොහොමද කිව්වේ දැන් මම මේ බ්‍රෙස්ට් ගිහුණු වටේ කවි මතක් කරනවා ඔබට මේ මේකේ වචන වලට වෙන වචන දාගෙන සිද්ධි වලට වෙන සිද්ධි දාගත්තාම බ්‍රෙස්ට් ලංකාව ගැන ලියලා තියෙනවා කියලා හිතෙයි ඈතේ යුගයක ලේන් නැහැවුණු සමයක කව්කාස්කි නගරයක විශාපලත් නගරයයි නම් වූ විශ්වාජෝ රාජයේ ජෝර්ජි අබස්සිලි ඔහුගේ පුදුම නම විය රුවමත් බිරිඳකු දරුවෙක් පුස්තිමත් සිටියාලු මේ රජුහට ගෘසීනියාවේ වෙන කිසිම රජෙකුට නොවූ තරම් අසුන් අසලෙහිද යාචකීන්ද දොරකඩ බටයුද සේවයේ පෙස්සම් කරුවෝද ගිමිදුර සිටියාලු මේ රජුහට ජෝර්ජ් අබස්සිලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු සැපෙන් සිටියා දැන් මෙතන අර අසුන් අසලෙහිද කියන එකට ඕනම් පුළුවන් අපිට ලැම්බෝගිනි වාගේ වදා ගන්න ශාපලත් නගරට එකක් හොයා ගන්න පුළුවන් ජෝර්ජ් අබස්සිලිට ඕනම් නමක් දා ගන්න පුළුවන් ලේන් නැහැවුණු සමයක් හදා ගන්න පුළුවන්. එතන මට ඉනියමන් එක්ක පේන්න පටන් ගත්ත එක පැත්තකින් තනිකරම මම ඒකට තව හේතුවක් කියන්නම් මම ඒක පස්සේ චුට්ටක් මතක් කරන්නම්. බඩ කාලි තුනොත් එහෙම අපිට මතකයි ඉනියමන් චිත්තපතේ මදු සමය ගත කරන්න ගිහිල්ලා වයසක මිනිහෙක් එක්ක ඇගේ මදු සමය කෙලවර වෙන තැන මට හරියටම ගුණ වටේ කොටසක් මතක් වෙනවා. කෙනෙක් මැරි ඔහුගේ සිරුර මත මතක වස්ත්‍රයක් වැටෙනවා. තව කිව්වා ඔහුගේ මුහුණ මත සේද වස්ත්‍රයක් වැටෙනවා. ඒ කෑල්ල හරියටම හඳයාගේ ෆිල්ම් එකේ තියෙන කොටසට හරියටම සමානව මට දැනෙන පටන් ගන්නවා. ඒකම කිව්ව මට මේක දැනෙච්ච මම කියෝපු විදිහත් එක්ක මට කෝට් එක කාලේ එනවා, බ්‍රෙස්ට් වෙනවා. මේක කොටස් ටිකක් එන්න පටන් ගන්නවා. මම චිත්‍රපටයේදී මම එකඟ නොවන තැන් කීපයක් ගැන මම කියන්නම්. එකඟ නොවනවා කිය හඳයාගේ සිනමා කෘති සම්බන්ධව නෙවෙයි විචාරවල තිබුණු දේවල් වල එකක් අර මේ පස්චාත් නන්දි කඩාල මිනිසා මේ වචනේ මගේ නෙවෙයි මේ වචනේ සමන් ප්‍රමාණච්චිගේ මම මේ වචනට කැමති නිසා උගෙන් මම උපුටා ගන්නවා ඒක මේ පස්චාත් නන්දි කඩාල මිනිසා පුනරුත්ථාපනය වෙලා එනවා දැන් චිත්තපති ඇත්තටම මේ ගැන කියන්නේ මොකක්ද ඔහුගේ තුවාල තියෙන්න ඕනිද ඔහු කෙට්ටු වෙන්න ඕනිද එව නැත්නම් මේ භෞතික ශරීරයෙන් අපි පුනරුත්ථාපනය ගැන හිතන්නේ එතකොට පුනරුත්ථාපනය කරනවා කියන එකෙන් අර්ථ දක්වන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් මගේ අදහස මම කියන්නම් දැන් ඔහු සැබෑ ලෙස පුනරුත්ථාපනය වුණා නම් එහෙම ඔහු එළියට එනකොට මේ ඔහුගේ ජීවිතේ රස්සාවක්වත් තියෙන්න ඕනේ දැන් හම් ලයිසන් එකවත් නැහැනේ ලයිසන් එකක් ගන්නවත් බෑ පුනරුත්ථාපනය ඇතුළේ. ඒතර රැකියා පුහුණුවක් කරා මේ පැත්තක තියෙන ලයිසන් එකවත් ගන්න බෑ. ඌට කිසිම දෙයක් නෑ හොනිකන් අතාරණ චරිතයක්. ඒකක්. දෙක කවුරු හරි හිතනවා නම් ඔහුගේ තියෙන විනය මේ පස්චාත් නන්දි කඩාල් මිනිසා තමයි මුළු චිත්තපටයේම ඉන්න ඩිසිප්ලින්ම කැරක්ටර් එක. ගෑනු සම්බන්ධව, ප්‍රේමයේ සම්බන්ධව, ලිංගිකත්වයේ සම්බන්ධව මුදල් සම්බන්ධව, අම්මා සම්බන්ධව, ජීවිතය සම්බන්ධව අතිශය සෞහෘද මිනිසෙක්. අතිශය විනයගරුක මිනිසෙක්. මේ පස්චාත් යුද සමයේ සහ මේ ධනවාදය ඇතුලේ මේ වාගේ මිනිහෙකුට ඔහු නෙවෙයි ඔහුට හී නෙවෙයි හිම් ඔහුට ඔහු මුකුත් කරන්නේ නැහැ. හැබැයි ඔහුට පැවැත්මක් තියෙනවද? එහෙම නැත්නම් විනය හැදුවේ කවුරු හිතනවා එහෙම මේ පුනරුත්ථාපනය තුළින් තමයි මේ මනුස්සයාගේ විනය හදලින්නේ කියලා. මම හිතන්නේ ඒක නෙවෙයි ඇත්ත අර්ථය. ඔහුගේ ජීවිතයේ විනය හදලා තියෙන්නේ ඔහු සංවිධානගත වූ තැනින් කියන එකයි මගේ අදහස. ඔවිතම සංවිධානයේ විසින් හද විනයක් ඔහු ළඟ තියෙනවා මිසක් අර පුනරුත්ථාපනයෙන් හදපු විනයක් එහෙම නෙවෙයි. එවනම් අර විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පුනරුත්ථාපනය කරාම සද්දයක් විශ්වවිද්‍යාලට එද්දී මේ හමුදා විනය එනවා අපිට. ඒ විනය නෙවෙයි මේ තියෙන්නේ. මේක වෙන විනයක්. වෙන ඩිසිප්ලින් එකක් තියෙනවා කියන එක මගේ අර්ථය. මම හිතනවා ඒක පෙන්වන්නට තුවාල ඒ ශරීරෙ පෙන්වන්න ඕනේ නැහැ. ඒකක්. දෙක ඇත්තටම පුනරුත්ථාපනය වෙනවද? දැන් මට මතකයි චූලානන්ද සමරණායක සහෝදර අදහසක් කියලා තිබුණා මේ පුනරුත්ථාපනය කළ යුතු ඇත්ත අය ටික ඉන්නේ මේ බල පිරමීඩේ උඩින්ම ඉන්න කට්ටිය තමයි පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. නන්දි කඩාල් පස්චාත් නිසා නෙමෙයි මේ බල පිරමීඩේ උඩින්ම ඉන්න චරිත වැටහෙන්නේ නැත්තම් මම චරිත දෙකක් කියන්නම්කො බිමල් වීරවංශව. වැටහෙන්නේ නැත්තම් චරිතයක් කියන්නම්කො කරුණාම්මාන බලපිරමීඩේ උඩින් ඉන්න චරිත. මම උතුරේ සහ දකුණෙන් දෙකෙන් ගත්තේ සංකේත දෙකක්. එතන පුනරුත්ථාපනය කළ යුත්තේ ඔවුන්. දැන් මගේ ඇත්ත අදහස තමයි ඔවුන් තමයි පුනරුත්ථාපනය වෙලා ඉන්නේ.
ඔවුන් පුනරුත්ථාපනය කරන්න දෙයක් නැහැ. ඔවුන් තමයි හරියට මේ ධනේශ්වර ක්‍රමයේ ඇතුලේ බලපිරීමේ පුනරුත්ථාපනය වෙච්ච අය. එතකොට ඔවුන්ව පුනරුත්ථාපනය වුණා. හරි. එතකොට දැනීම් හැඟීම් නැතිව ඒක පුනරුත්ථාපන මේ ක්‍රමයේ ඇතුලේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතර ඔවුන් තමයි පුනරුත්ථාපනය වුණේ කියලා. ඒ නිසා මට මේ අර නන්දි කඩාල මිනිසාරා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් අර්ථවලදී විවිධ කියවීම් වෙනවා. ඔහු පුනරුත්ථාපනය වුණාද? ඒකටද පුනරුත්ථාපනය කියන්නේ? පුනරුත්ථාපනය කරන්න ඕනේ කවුද? ඒතර චූලානන්ද කියන්නේ බලපිරීමේදී උඩින්ම ඉන්නේ පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. මට ආය අදහසක් එනවා නෑ. ඔවුන් තමයි පුනරුත්ථාපනය වෙලා ඉන්නේ. හරියට මේ ක්‍රමයේ ඇතුලේ පුනරුත්ථාපනය වෙච්ච චරිත කියලා. ඒ නිසා මට එක එක අර්ථ කියවන්න පුළුවන් එක එක විදිහට පුනරුත්ථාපන චරිතයත් එක්ක. දැන් මේ අර අමුතු ප්‍රේම සම්බන්ධයක් තියෙනවනේ මේකේ. මේ තමන්ගේ බිරිඳ හැර අර මුරකරුවාගේ බිරිඳත් එක්ක මම හිතනවා මේ චිත්‍රපටයේ තියෙන ලස්සනම මනුස්ස සම්බන්ධය තියෙන්නේ දෙන්නගේ කියලා. ඒක හරි අපූර්ව මනුස්ස සම්බන්ධයක්. අපි මෙතෙක් දැකලා තියෙන හන්දියාගේ චිත්‍රපටවල, ටෙලිනාට්‍යවල සහ අපි එළිය කියවලා තියෙන නවකතා, කිටිකතා සහ සිනමා කෘතිවල බොහෝ වෙලාවට එක්කෝ මේ පුරුෂයා තමන්ගේ ආධිපත්‍ය, ලිංගිකත්වය, පීඩනය, ශෘංගහරය මේ වගේ දේවල් ස්ත්‍රිය මත පටවනවා. එහෙම නැත්නම් අනික් පැත්තට ස්ත්‍රිය විසින් පිරිමියා මත පටවනවා. හැබැයි ජීවිතේ වඩා ලස්සන වෙන්නේ පිරිමියා මත පටවන්නෙත් නැතුව, ස්ත්‍රිය මත පටවන්නෙත් නැතුව මේ මැද්දේ මේ හිඩස ඇතුලේ ආදරයක් තියෙන පුළුවන්ද? මම හිතනවා මේ අමුතු සම්බන්ධයේදී මේ හිඩස ඇතුලේ, මේ පරතරය ඇතුලේ වඩාලං කරන, දුරස් වීම විසින් වඩාලං කරන, ප්‍රහසිපත් කරන ආදරයක් තියෙනවා. හරියට මේ යුද්ධ කරපු සොල්දාදුවා එක්ක මේ සම්බන්ධයේදී නිකන් කඩු දුනුමට දැයි ප්‍රේමයට විඳරු සදිසි උණු වෙන හිත් මිස. හැබැයි ගෙදර ඉන්න මොරකරුවා කඩුවක් කියන් ඉන්නවා කපන්න. දැන් මම සංකේතකින් අහනවා කාවද කපන්න ඕනි? මේ ඉන්නේ අර සොල්දාදුවා කපන්නද, කුඩු කාරයා කපන්නද, තමන්ගේම කපා ගන්නද? මම හිතනවා මේ කඩුවෙන් මට සංකේතවත් වෙන්නේ අරයා කියනවනේ මේ බෙදරු සදිසි උණු වෙන සිත් මිස කඩු දුනු මොට දැයි ප්‍රේමිට. හැබැයි මම සිංහයාට බයයි නංගි. තිරිසනෙක් ඉන්නවා උඩ, සිංහයා කකුල් හතරයි, බයයි. ඒ නිසා මම මේ දේශනේ මෙතනින් එහාට ඒ කාරණාව කියන්නේ. මම සිංහයාට බයයි. අලුත් ධනවාදයේ ඇතුලේ මේ කාරණාව කියවද්දී මට ඊළඟට එන කාරණාව තමයි මේ චිත්‍රපටයේ සම්බන්ධව තිබුණු කාරණා දෙකක්. මට කාලේ මදි නිසා මම උද්දෘත කරගන්නේ නැහැ. ඔබ සංවාදයට කැඳවුවොත් එහෙම මම උද්දෘත කරගන්නම්. එකක් නිහල් පීරිස් සහෝදරයා කරපු ਵਿਚාරයේ තිබුණා. මේ හඳගම්මේ චිත්‍රපට කරන්නේ සබුද්ධික ප්‍රේක්ෂකයාට, බුද්ධිමත් ප්‍රේක්ෂකයාට, සිනමාව සම්බන්ධයෙන් පුහුණු රසිකත්වයක් තියෙන අයට. හැබැයි මේ මිනිස්සු එහෙම අය නෙමෙයි. පුහුණු කරපු ප්‍රේක්ෂකයාට නැතුව එක්කෝ සංගීතය කරන්න ෆ්ලෑෂ්බැක්ලා දාගෙන මෙගා නාට්‍යයක් කරලා ඒක ITN එකේ පෙන්වන්න ඕනේ. එතකොට ඒ එතකොට තමයි ප්‍රේක්ෂකයාට මේ 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 චරිතනික හම්බ වෙන්නේ. ඉතින් මම හිතනවා එහෙම තහංචියක් ගැන යෝජනා කරන්නට අපිට බැහැ කියලා. එක එක අදහසක්. දෙවෙනි එක ගුණසිරි සිල්වා මහත්මයා දක්වලා තිබුණ විචාරය. මම හිතනවා මම ඒක පොඩ්ඩක් චුට්ටක් විතරක් කියවන්නම්. ඒකේ තියෙන මෙහෙම අදහසක්. හඳගමගේ ඉනියවන් චිත්‍රපටයේ කිස්තන හමුදා කඳවුරක් තබා හමුදා සොල්දාදුවෙක්වත් නැත. යුද්ධයෙන් විනාශ වූ ගෙවල් දොරවල් ගම්බිමිනුන් දකින්න ලැබෙන්නේ වෙරළ තීරයේ ඔස්සේ හිරු බැස යන මනස්කාන්ත දසුන්ය. යාපනි ව්‍යාපාරික උපවාසීට වසර මුරපුලේ රාළහ මෙන්න මෙහෙම කාරණා ටිකක්. දැන් මේක තමයි බොහෝ වෙලාවට සමහර අය ලිව්ව සහ සමහර අය නොලිව්ව මේ චිත්‍රපටේ ප්‍රාග්ධනේ දාපු අයත් එක්ක හඳයාව හප්පපු අය කියන කතාව. දැන් උදාහරණයක් කියව සමහර අය කැමති හඳයා ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ලෙක්චර් කෙනෙක් වෙලා ඉඳලා ඉගෙනගෙන කියපු මහ බැංකුවේ රස්සාවෙන් හඳයාව දොට්ට දාලා හඳයා වීදි නාට්‍ය කාර්යයක් කරන්න කැමති විචාරකයෙක් මේ රටේ ඉන්නවා. එමෙලිලක් තියෙනවා. හඳගම දෙවිලි.
බැංකුවේ නිලධාරියෙක් මේ පැත්තේ දිනමා කරුවේ. ඉතින් ඌ ඉතින් ඇත්ත. අපි දෙබිඩි නෙමෙයි තෙබිඩි විතර සමහර ලාට. හතර බිඩි වෙන්නත් පුළුවන්. ඔව්. ඇත්ත. එතකොට දැන් හන්දියාගේ චිත්‍රපටිය බලන් ආපු වෙලාවේ ආපු චරිත ඒගොල්ලෝ ආපු වාහනේ ඉතින් මම අද කල්පනා කරා මම පයින් එනවද ටවුන් හෝල් එකේ නම් ත්‍රිවිල් එකේ කෙනවද ෂර්ට් එක උඩින් දාගෙන එනවද මොකද ඒව තමයි හොයන්නේ. යට ඇඳන් එනවද නැතු වෙනවද නැත්නම් සුපර්මෑන් වගේ උඩින් ඇඳන් එනවද මොකද ඒව හොයනවා අදාල නැති කාරණා කියලා. එතකොට මේ මේ ලොකු තරකයක් ආවා මම කියන්නේ මේකේ මේ සොල්දාදුව නැත්තේ ඇයි මාතා ෆිල්ම් එකේ වගේ හැම අඩියෙන් අඩියටම සොල්දාදු ඉන්න ඕනි නේද. දැන් මම හිතනවා උතුරේ දකුණේ දෙකම මේ මොහොත වෙද්දි සමානයි මේ කාරණාවෙද කියලා. අපිට දකුණෙත් බැරියර් නැහැ. හැබැයි බැරියර් තියෙනවා. බැරියර් පේන්නේ. පොලිසිය තාප්ප නැහැ. හැබැයි පොලිසිය හරි හොදයිද? පොලිසිය ඉන්නවා. දැන් මෙතන CID එක ඉන්නවා. ද යුනිෆෝම් තියෙනවද? නැහැ. එතකොට ඉන්නවා හැබැයි. එතකොට යුනිෆෝම් පෙන්වන්න ඕනිද? නැහැ. දැන් ඒ වගේම මම හිතනවා මේ කැරල්ලක් මොහොතක තමයි මේක මර්ධනය කරන්න ඉන්නේ. දැන් මෙතන කැරල්ල ඉවරයි. කැරල්ල ඉවරයි. හැබැයි කැරල්ල ඉවර වුණාට හමුදාව ඉන්නවා. ඒ නිසා හමුදාව ඉන්නේ කැරල්ල දින්නේ රාමුව ඇතුලේ. පස්චාත්‍ය සමින් රාමුවෙන් පිට. හැබැයි නැවත රාමුවට කැඳවනවා. රාමුවෙන් පිට ඉන්න හමුදාව නැවත රාමුවට කැඳවනවා. එයාපු අරගලයක් මොහොතේදී. එතකොට ආපහු මේ තාප්ප ගැහිලා බැරියර් හැදිලා අපව වට කරනවා. දැන් නෑ රාමුවෙන් පිට ඉන්නවා. නැත්තේ නෑ අතුරුදහන් වුන්නේ නෑ. එතන මේ රාමුව ඇතුලේ නෑ. ඊළඟ කාරණාව තමයි දැන් එතනදී මේ රාමුවට මම හිතනවා හමුදාකාරය ඕනේ නෑ. හැබැයි රාමුවෙන් පිට ඉන්නවා පොලිසිය ඉන්නවා. අපි දන්නව හොඳට රාමුවට කැඳවනවා ඕන වුණාම. දැන් නිදසුනකට යමු අපි. දැන් වෑන් එක යද්දී ඔහු තමයි රිවර්ස් කරාම අහනවා ඇයි මොකෝ ප්‍රශ්නයක් නැහැ මල් ලියන්න. ඒ කියන්නේ දකුණෙත් එහෙමනේ. දැන් දැන් එහෙමනම් දැන් දකුණේ කුඩු නැහැ. කුඩු කාරය නම කසිප්පු කාරය ඉන්නවා. ආයුධ ගෙනියනවා. වේශ ගෙවන ප්‍රවාහනය කරනවා. පොලිසිය කරබාගෙන ඉන්නවා. ධනේශ්වරීම තමයි මේ ළඟ ඉද්දී ASP මහත්තයා ළඟේ කාට පොල්ලෙන් ගහනවා. හෙන්රි කල්දේර වගේ අන්දයි පේන්නේ. ඕන වුණාද කැදවනවා. ඒ නිසා මේ නෑ නෙවෙයි. මේ උතුරේවත් දකුණේවත් හමුදාව නෑ නෙවෙයි. පශ්චාත් යුද සමයේදී මේක පේන්නේ. මං කියන්නේ පින්නුවා නම් එහෙම හඳගම සිනමා කෘතිය කරගන්න බරපතලම වරද කරගන්නවා කියලා. එක දෙතිකයි. ඒති රාමුවෙන් පිට ඉන්නේ. හැබැයි එතන පිට ඉන්න අය අර කුඩු ගෙන යෑමට හානියක් කරන්නේ නෑ. වෑන් කාර්යයට හානියක් කරන්නේ නෑ. ගෑනු මරණවට හානියක් කරන්නේ නෑ. දූෂණයට හානියක් කරන්නේ නෑ. ඉතින් ඔය ටික ඔය වාගේ සිය ගුණයක් වැඩිපුර දකුණේ කෙරෙනමනේ. හැමදාම ලංකාදීප බලන්නකෝ අන්තිම පිටුවට කලින් පිටුවේ. දැන් පිටු ලස්සන සංස්කරණය කරන අන්තිම පිටුව ක්‍රීඩා පිටුව. ඊට ඇතුලේ තියෙනවා මේ රති ක්‍රීඩා පිටුවක් වෙනම. ඒ ළඟ පිටු දෙකක් තියෙනවානේ. ඉතින් ඒක බැලුවහම එක තේරෙන මේක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්න දෙනවා. දැන් කවුරු හරි කිව්වොත් එහෙම පළාත් සභාවෙමද කෙනෙක් කිව්වොත් එහෙම මේ ලිංගිකත්වය ලංකාවේ නීතිගත කරන්න ඕනේ කියලා. නෑ නීතිගතයි. මොකද සංචාර ව්‍යාපාරය හදන්න බෑ මේ සන් ඉරවෝන සෙක්සෝන අනිත් පැත්තෙන් සීයක වුණ මුදුන. ඉතින් ඔය කාරණා තුන දන්නවා. හැබැයි අරක නීතිගත කරන්නේ නෑ. නීතිය නැති වුණාට තියෙනවා. නීතිය තියෙන දේවල් නේ. නීති තියෙන දේවල් ටික නෑ. නීති නැති දේවල් ටික. ඒ නිසා මම කියන්නේ හමුදාව නොපින්නීම හරිම අර්ථ සම්පන්නයි. රාමුවෙන් පිට ඉන්නවා. ඒගොල්ලෝ ගණන් ගන්න නෑ පොලිසිය අය. වෑන් එක යනවා. ඇයි ඔකෝ ඔකෝ යන්න තමයි පොකෝ පිස්සු තමයි නවත්තර කියන්නේ. යනවා අහන්නේ නේ. දකුණෙත් එහෙම තමයි අහන්නේ. හැබැයි තමන්ට කියන කරුණ ඇති වෙච්ච මේ වෙලාවේ අහනවා. ඔබේ සපත්තුව වැරද බදා ඉන්න පුළුවන්. සබුක්කුවෙන් පාර කකා ඉන්න පුළුවන්. එමනේ. ඉතින් ඇත්තනේ කණ්ඩ දෙනවා නම් බොණ්ඩ දෙනවා නම් අඳින්න දෙනවා නම් කීරි විදිහට හිටපල්ලකො. බලු කුක්කෝ අර ඉන්න ඕන. බයි මේ බල්ලන්ට බැහැමම හපා කණ්ඩෙන්න. එතකොට මම රාමුවෙන් පිටින් නෝ කැදවනවා. එතකන් ඉන්න පුළුවන්. ඒ නිසා
මම හිතන මේ සොල්දාදුවන් නොපින්වීමේ යුද සංකේත නැති එක හරිම සිනමාත්මක කාරණාවක් කියන තැන මම ඉන්නවා චිත්‍රපටි. ඊට පස්සේ මම හිතන චිත්‍රපටි වඩාම දැයින තව තැනක් තමයි මනුෂ්‍යත්වයේ පැත්තෙන් ගත්තහම මදු සමයට ගිය වෙලාවේ මල්ලි වෙඩි වෙනුවට ෂෙල් වෙඩි ශෘංගහරය වෙනුවට මරණ බය මෙහෙම ලාභ අලාභ වගේ මේක කතා කරන් යන්න පුළුවන් විශාල තිගස්මක් දෙන සිද්ධියක් තියෙනවා. සිනමාවක වඩා වැදගත් දේ රූපේ සහ ශබ්දේ නම් මම හිතනවා එතන රූපේ සහ ශබ්දේ කියන කාරණා දෙක සහ අර්ථය අපිට එන හැඟුම් කරණය භාවිතා කරන විදිය හරිම අර්ථ සම්පන්නයි කියලා. මට එතෙන් තමයි මතක් වුණේ මේ ආපව වුණාට ඒකේ තියෙනවනේ මේ අර මැරෙන මිනිහගෙන් අහනවනේ ජුසප්පු හරි මොකක් කරේ චරිතේ අහනවනේ මේ මිනිසාට දෙවිහිමියෙන් සත්‍ය ලෙස ක්‍රීකරුවීමටත් ප්‍රේම කිරීමටත් මනාව බිරිඳක් කිවට මේ තරුණිය සූදානම්ද මේ ස්ත්‍රිය දිවිහිමියෙන් රකබලා ගැනීමටත් අයට ප්‍රේම කිරීමටත් මේ මනාව සුවම් පුරුෂයෙකුටත් මේ තනත්තා සූදානම්ද දැන් අහන්නේ මෘතදේහින්නේ දැන් මෘතදේහත් එක්ක ජීවත් වෙච්ච සමාජෙ මේ මේ කාන්තාවගේ ඉරණම මම හිතනවා මේ චිත්තපටය දෙපැත්තකට කියවන්න පුළුවන් එක පැත්තකින් මනුෂ්‍යත්වයේ පිළිබඳව හඳගමන චිත්තපටවල මම හිතන්නේ හොඳම කීම තියෙන මේ චිත්තපටය තුළ කියලා දෙක දේශපාලනික කීවීම ඊට පස්සේ පූජකයා කියන කතන්දරේ දැන් හරියට මම මේ කියන ටික ඔබ අර ඒ රූපරාම්පිර චිත්තපටිය බලලා තිනේ දාගත්තොත් එහෙම බලන්න දයාබර මගුල් හා මගුල් අමුත්තනි මගුල් අර යුවතියගේ අවමගුල අර මරණ වයසක මිනිහගේ අමුත්තනි විවාහයත් මරණයත් එකම සූ සහනයක් අසල සයනයක් අසල හෘදයානුකම්පා මේ අවස්ථාවේ අපි ඉන්නවා මනාලියගේ මුහුණ වසා සේද වස්ත්‍රයක් වැටෙනවා මනමාලයාගේ සිරුර වසා මතක වස්ත්‍රයක් වැටෙනවා දයාබර මිනිසුනි මිනිසුන්ගේ ඉරණම මොනතරම් විවිධාකාරද පශ්චාත් යුද සමය පිළිබඳව දෙන්නෙක්ගේ කියවීමේ සමානකම් මට අහු වෙනවා මේ මේ කාරණාවත් එක්ක කියලා ඊළඟට අර ස්ත්‍රිය හප කරලා පාටදාර යන සිද්ධිය අපි බලමු ට්‍රේලර් එකෙත් තිබුණා මට ශිරාණි බණ්ඩාරනායක මැතිණියත් මතක් වුණා මං කිව්වනේ මට ප්‍රේක්ෂකයෙක් විදිහට හිතෙන දේ පුරවේශෙක් විදිහට මට මේ චිත්තපටයේ පේන විදිය දැන් රිසානා ගෙල ඝාතනය කරාම ඒකේ රූප රාමුත් ITN එකේ පෙන්නනවා ඊට පස්සේ විනාඩියක් පාර්ලිමේන්තුවේ නැගිටලා නිශ්ශබ්ද වෙන්න සුදු ඇඳගෙන මලගෙදර වගේ මේ රටේ සිද්ධ වෙන අපරාධවලට එහෙම නැගිට්ටොත් මුන්ට හැමදාම හිටගෙන ඉන්න වෙනවනේ හැමදාම සිද්ධ වෙන ටික ගත්තොත් එහෙම හැමදාම ඉන්න වෙන්නේ හිටගෙනනේ දෙමි නැගිට්ටේ ඇත්තටමද ශෝකේ ප්‍රකාශ කරන්නද දැන් අර තරුණිය වාහනේ යන ගමන් හප කරලා දාලා යනවනේ එහෙම හප කී දාහක් අපිට දකුණේ අහුවෙනවද ඒ නිසා මට මේක දෙමළ චිත්‍රපටයක් වස් සිංහල චිත්‍රපටයක් විතර මට පේන්නෙත් නේ මේ දෙමළාගේ ඉරණම සිංහලයාගේ ඉරණම තමයි දෙමළා අපේ අනේකා නෙවෙයි එතකොට ඒ ඉරණම තමයි ඒ තල්ලු කරන්නේ එතෙන්ටම තමයි දැන් හප කරලා පාට දැම්මහම වලස්සුන්ට කාපන් වගේ කො ආරක්ෂාව දැන් උඩින්නම් පහළටම ඉන්න කාන්තාව ගත්තොත් මේදී පාට දාලා ඉවරයි. ඒතර ඒගොල්ල ප්‍රකාශනිකුත් කරන්න ඕනි. අනේ මම ස්වාභාවික යුක් ධර්මණුවේ හිටියේ අනේ ඔයගොල්ලෝ මා බලා ගන්න. මොකද වරස්සුන්ට වගේ කන්න දානවා ඉතින් එහාට. නේ පොළු වැරගෙන යන්නේ. උඩ පැනලා ගහන්නේ. ඒවා නිවුස් වලටත් පෙන්වනවා මේගොල්ලෝ. හප කරලා පාට දානවා. දැන් මම කියන්නේ මේ මේන සංකේත ටික චිත්‍රපටයේ මට හිතනවා ඊළඟ කීමේදී හරි වැදගත් කියලා. මේ මොහොත මම මයි කතා ඉවර කරන්න මේ මොහොත මට ආපහු අහුවෙන්නේ බ්‍රෙසිල් හුණුවටින් පස්චාත් යුද කාලේ හුණුවටේ පත් වෙන අප දන්නව නඩුකාරයෙක් අසරක් නඩුකාරයා පත් වෙද්දී සොල්දාදුව කියනවා මම මේකින් ඉවර කරන්න හදන්නේ මේ අපේ නම විනිශ්චකාරතුමනි ඉදිරියට ඇවිත් විනිශ්චාසනේ බබලුමනි මෙනි මං කියන්නේ මේ ජර්මනිය ගැන ජර්මනි යුද සමය ගැන හිට්ලර්ට පස්සේ වෙච්ච දේවල් ගැන
යෝජින් ෆර්ඩි බර්ටෝල් බ්‍රිස්ලි වගේන එස උද්දෘතරන් තින්න මං එයාගෙන් අපේ නා විනිශ්චකාරතුමනි ඉදිරියට වෙත් විනිශ්චාසනයේ බබලුණු මැනවි නඩුකාරයා කියන එක හැමතිස්සෙම හොරේ මෙදාසරේ හොරෙක් නඩුකාරයා වෙලා තියෙනවා බව ස්තුතියි